උසස් පෙළ විභාගයේ පැවැත්වෙන කාල සීමාව තුළ කප්පාදුවකින් තොරව විදුලිය සැපීමට පියවර ගන්නා ලෙසට ලංකා විදුලි බල මණ්ඩලය වෙත රේට් ආරක්ෂාවක් නිකුත් කරන ලෙසට ඉල්ලා මහජන උපේක්ෂා කොමිසම විසින් ගොනු කළ පෙත්සම විභාගයට නොකෙනම ප්‍රතික්ෂේප කිරීමට අභ්‍යසනාධිකරණය නියෝග කළා. අදාළ පෙත්සම දීර්ඝ වශයෙන් කරුණු සල්කා බැලීමෙන් අනතුරුව අද දින සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ සෝභිත රාජකරුණ සහ ධම්මික ගණේ පොළගෙන් සමන්විත විනිසුරු මඩුල විසින් මෙම නියෝගය ලබා දුන්නා. අපොස උසස් පෙළ විභාගයේ පැවැත්වෙන කාල සීමාව තුළ කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලි සපයන බවට ලංකා විදුලි බල මණ්ඩලය පොරොන්දු වී තිබුණද විදුලි කප්පාදුව සිදුවීම නිසා අදාළ විභාගය සඳහා මුහුණ දෙන සිසුන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව ඔවුන්ගේ දෙමාපියන් විසින් පැමිණිලි කර තිබෙන බවත් මහජන උපේක්ෂා කොමිෂන් සභාව ඉදිරිපත් කළ පෙත්සමේ සඳහන් වනවා. ඒ අනුව අපොස උසස් පෙළ විභාගයේ පැවැත්වෙන කාල සීමාව තුළ බාධාවකින් තොරව අඛණ්ඩව විදුලිය සැපීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලි බල මණ්ඩලය වෙත නියෝගයක් නිකුත් කරන ලෙසටත් මහජන උපේක්ෂා කොමිෂන් සභාව අභ්‍යසනාධිකරණයේ හමුවේ ගොනු කළ රීඩ් පෙත්සමෙන් ඉල්ලා තිබුණා. එහෙත් ලංකා විදුලි බල මණ්ඩලය කණිජ නීතිගත් සංස්ථාව යන වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිචවරුන් සඳහන් කළේ මෙම පෙත්සම පවත්වාගෙන යාම සඳහා මහජන උපේක්ෂා කොමිසමේ සිසු සාමාජිකයින් දෙදෙනා අනුමැතිය පළ කර නොමැති බවයි. මෙම පෙත්සමේ අන්තර්ගත කරුණු පදනම් විරහිත බැවින් එය විභාගයට නොගෙන නිෂ්පභ කරන ලෙසත් නීතිචවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා. දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි අභ්‍යසනාධිකරණය අද මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.